රජයක් හැටියට තවමත් මිනිසුන්ව කඩේවල පොඩි විනෝදයක් ගන්න හදන ප්‍රවෘත්තියක් ගැන දැනගන්න ලැබුණා. මේ ගැන දැනගන්න කලින් තවමත් අපේ citizen YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න කියලා මතක් කරනවා. මේ වෙද්දි ඔබත් මමත් දන්නවා මේ දවස්වල මැතිවරණයක් තියෙනවද නැද්ද කියලා හිතාගන්න බැරි විදිහට වැඩ කටයුතු සිද්ධ වෙනවා කියන එක. ඇත්තටම මේ යන පිළිවෙලට එහෙට මෙහෙට අදිනව අපිට දකින්න පුළුවන්. අවංකවම රජයක් විදිහට ඡන්දයකට යන්න ඕන කියන එක ඔබ දකිනවා නම් එක්ක ඔබ අන්දයි නැත්නම් හොඳටම ඇදගත්ත කෙනෙක්. මේ හැමදේම වෙච්ච රඟපෑමක් කියලා දකිද්දී මැතිවරණ කොමිසමේ අධිකාල දීමනා වෙනුවෙන් මේ වසරේ පසුගිය කාලයේ පමණක් රුපියල් කෝටි 6කට අධික මුදලක් මහා භාණ්ඩාගාරයෙන් ඉල්ලලා තියෙනවා. නොතියන මැතිවරණයකට මේ මුදල් නාස්ති කරන්නේ කාගේද? මේ වගේ මුදල් අමාත්‍යාංශයේ අනුමැතිය සඳහා යොමු කළ ලේඛනයකින් තහවුරු වෙලා තියෙනවා. අනියම් දීවනා සේවකීන් සඳහා කැඳවා ඇති විශ්‍රාමකීන්ගේ ගෙවීම්, නිවාඩු දින දීමනා සහ ජල විදුලි බිල්පත් ඇතුළුව මෙම කාලයේ පුනරාවර්තන වියදම් ලෙස රුපියල් කෝටි 9කට අධික මුදලක් මෙමගින් ඉල්ලා තියෙන බව තමයි වාර්තා වෙන්නේ. 2023 අයවැය මගින් වෙන් කර ඇති මුදල් වලින් මෙම අයදුම් කර ඇති නමුත් මුදල් හිඟයක් ඇති නිසා මේ සඳහා මුදල් වෙන් කිරීමේ දුෂ්කරතාවයක් ඇති බවට මුදල් අමාත්‍යාංශය පැත්තෙන් දැනගන්න ලැබෙනවා. මේ කතාවෙන් එහා දේවල් ගැන හිතන එක ගැන ඔබට බාර කරනවා. එහෙමනම් ගිහින් එන්නම්. සුබ දවසක්. මේ වගේ තවත් අප්ඩේට් එකකින් නැවතත් හමු වෙමු.